අවාසනාවට ඇත්ත කතාවක්. අපේ රටේ කාන්තාවක් ස්වාමිපුරුෂයෙක් හා විවාහ වෙන්නේ තමන්ගේ ආරක්ෂාව, පෝෂණය, ආදරය මේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙයි. තමන්ගේ විවාහක බිරිඳව ඝාතනය කරලා දාලා තියෙන හැටි ස්වාමිපුරුෂෙක් දකින්නවා නම් ඒ ස්වාමිපුරුෂයා කොච්චර නම් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්න ඇද්ද? ඉතින් අද මාත් එක්ක එකතු වෙලා අවාසනාවට ඇත්ත කතාවක් බෙදා හදාගන්න ලෑස්ති වෙලා ඉන්නවා ශිවලිංගම් මහත්මයා. මේ සිද්ධිය වුණ දවසකවත්ද? ඔයගෙම අප්‍රේල් මාසේ 18 වෙනිදා. මට කියන ශිවලිංග මහත්මයා වගේ බිරින්දගේ රැකියාව මොකද්ද? ඉස්කෝලේ අතු ගන්න පිරිසුදු කරන එකනේ. අප්‍රේල් මාසේ 18 වෙනිදා කියන්නේ අප්‍රේල් පාසල් නිවාඩු කාලේ. ඔව්. එදා මොකටද බිරින්ද පාසලට ගියේ? එදාම අවුරුදු උත්සවය තිබුණා. කාගේද? ඉස්කෝලේ මේ පස්වෙනි පන්තියේ බාල කොල්ලන්ට අවුරුදු උත්සවය තිබුණා පාසලට. ඉතින් අවුරුදු උත්සවෙට මේ පිරිසුදු කරන්න යන්න ඕනේ. ඒ හින්දා මෙයයි තව කොල්ලු පිටේ කෙනෙක් ආව ලෙච්චි මක්කයි කියලා දෙන්න. මේ දෙන්න තමයි එදා ඉඳලා තිබුණේ. මේ දෙන්න විතරයි ගිහිල්ලා මේ පිරිසුදු කරා ඉන්නකොට තමයි මේක වෙලා තියෙන්නේ. මෙයා සෑහෙන දඟල්ලා තිනවා. දඟල්ලා තිනේ ඒ පුටු දෙක තුනක් පෙරලලා තිනවා. මෙයා පොඩ්ඩක් ඇඟපත තියෙන නිසා මේ අතේ තනිය දඟලන්න බෑ කාටවත්. කොමාර දෙන්නේ තුන් දෙනේ දඟල්ලා තිනවා. ඒ දඟල්ලා තමයි මෙයා අමාරි දාලා තින්නේ. මෙහෙම කකුල් දෙක දාගෙන මෙහෙම අත් දෙක පල කරාගෙන ඔළුවට ගාලා තිනවා. ගාන පාරවල් පිටිපස්සෙන් වැදිලා මේ බෙල්ල පිටිපස්සෙන් තුවාලෙලා තිබුණා. අම ගිල්ලා තිබුණා. නලලට ගාලා තිනා පාරක් අන්තිමේදී පාරක්ද කොහෙද? ඒ නලල මෙතෙන් පැලිලා තිබුණා. ශිවලිංගම් දැනගෙන හිටියද බිරින්දට අනියම් සම්බන්ධකමක් තිබුණායි කියන එක? එකපාරක් තිබුණා. ඒකයි මම මේමත් හිතනවා. එයා දවසක් ඒගොල්ලන්ගේ වයිෆ් ෆයිලර් ලෝරස් කෙනෙක් කෙනයි වයිෆෝ එයාගේ දුවයි තව එයාගේ නංගි කෙනෙක්ව තුන් දෙනෙක් අපේ ගේ ළඟට ආවා. ඇවිල්ලා මෙයා ගදලා දාලා ගැව්වා. ලෝරන්ස්ව ඉස්සෙල්ලාම ඔයාගේ බිරින්ද කොහොමද අඳුනගෙන තියෙන්නේ? එයා පොඩි කාලේ 18 දී ලෝරන්ස් එක යාළුවන් තින්නලා තියෙනවා. ශිවලිංගම් එක්ක ප්‍රේම සම්බන්ධය පටන් ගන්න කලින් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අම්මා ලෝරන්ස් කිව්වලු මේ මෙයාව අරගෙන යනවා නම් රත්තරන් බඩු ඉච්චර කෝණ මේ ඔක්කම අරගෙන වරෙන් කියලා කිව්වලු ලෝරන්ස්ගේ අම්මා. ඉතින් මෙයා එන මේ මගලක් මට ඕනේ නැහැ කියලා එයා එතනින් එයාගේ මෙංගල තමයි මාත් එක්ක සම්බන්ධකමක් තියාගත්තේ. ලෝරන්ස් මෙයාගේ ෆෝන් එකේ එදා දවසක ඇතුලේදී මිස් කෝල් 105ක් ගාලා තියෙනවා. හැබැයි ෆෝන් එක රින්ග් වෙන ආන්සර් කරන්න මෙයා නැහැනේ. ඒ කියන්නේ මරණය සිද්ධ වෙන්න කලින්ද මරණය පස්සේ ඊට ඉස්සෙල්ලා ඒවා වෙනම වෙලාවල් තියෙනවා. එදා මිස් කෝල් තිබිලා තියෙන 105ක් මම දන්නා. ඒක මට බම්බලේ පොලිසියෙන් කිව්වේ 105ක් මෙයාගේ මිස් කෝල් තියෙන. ඒක නම් මෙයා අපි අල්ලගත්තේ කියලා. මේ අනියම් සම්බන්ධය අරුණාම නායකයන්ගෙන් මොන හරි තර්ජන තියෙන්න ඒවන ගොඩක් තිබුණා. මොකෝ මෙයා සල්ලි සමාරමින් සල්ලි අරගෙන මාසයන්තිමට පඩි අරගෙන පඩි දෙන්නේ අද නැහැ ඉට නැහැ කියලා කම කරන මෙයා සල්ලි හොයාගෙන යන හැමතැනම යනවා. ඒකේ දවුදු ගානයි කාන්ත සමිතියට එක්ක වෙලා ඉන්නවා. එයාට ලක්ෂ ගණන් ණය ගන්න පුළුවන්. ණය අරගෙන ආයෙත් ඒක ගෙවනවා. ගෙවල ඉවරලා ආයෙත් ණය ගන්න. ඕමම ණය අරගෙන ඒ ණය ගත්ත සල්ලි ඔක්කොම මිනිසුන්ට කාට කාට පොලියට දෙනවා. දැන් ලක්ෂයක් ගත්තයි කියමු. එතන ණය ලක්ෂයක් අරගෙන කවුද ලක්ෂයක් කියලා ඒ ලක්ෂය දෙනවා. එහෙමත් ඒ ලක්ෂය දෙන්න මේ එතනින් කල් ගියොත් මෙයා ටග්ගාලා එයාගේ තියෙන රත්තරන් බඩු උගස් තියෙනවා. උගස් තියලා ඒකේ සල්ලි අරගෙන අරගොල්ලන්ට ගෙවනවා. ඊට පස්සේ සමිතියේ සල්ලි යමුණා ඒ රත්තරන් බඩු බේර ගන්නවා. ආයෙ තව කවුරු ණය ඉල්ලුවොත් ආයෙ රත්තරන් බඩු තියෙනවා. ඔන්න ඕම තමයි ආයෙ බිස්නස් එක කරාගෙන ගියේ. දැනට මම දන්න තරම් ලක්ෂ ඉස්කෝලේ 4යි 6යි කොහොම හරි 10ක් විතර මම දන්න හරිය තියෙනවා. දීප මිනිස්සුන්ට දෙන්නම් කියපු මිනිස්සු ඉන්නවා. ඊට ලක්ෂ 10යි දන්නේ. සාක්ෂි භාණ්ඩ විදියට බිරින්දගේ හෑන්ඩ් බෑග් එක එහෙම පොලිස් ළඟ නේද තියෙන්නේ? ඔව් පොලිසියේ තියෙන්නේ. ඒකේ තියෙන මේ ආගේ රත්තරන් බඩු ගස් තිබු රිසිට් තියෙනවා ගොඩක්. ඒ ටිකත් දැන් අපිට බේරගන්න විදියක් නැහැ. රිසිට් ටික ඔක්කොම පොලිසියේනේ. මම ඒක ඒ වෙනුවට පොලිසියට ගිහලා දෙතුන් පාරක් ඉල්ලුවා. ඉල්ලුවාම කිව්වා මේක RP ද PR ද මොනවද කියන්නේ මම දන්නේ නැහැ. RP කරලා තියෙන්නේ. මේක උසයි දෙන්න ඕනේ. මේක දෙන්න විදියක් නැහැ කියලා ඔයා උසයි කියලා බේරගන්නේ කියලා. මොහොසන්නයක් දාලා නඩුව කතා කරේ. කතා කළා කිව්වම පොලිසියෙන් කිව්වා මේ ඒක දැම්ම දෙන්න විදියක් නෑ. මේ තව මේක පොලිසියට ඕනේ. තව මේකේ තොරතුරු හොයන්න තියෙනයි කියලා. ඒතර උසාවියේ ජජ් මාත්‍යත් කිව්වා මේ මිනිමර නඩුවක් ඉඳලා ඕක දෙන්න විදියක් නෑ කියලා. ඉතින් ආරේ කියලා ඉතින් මම ආව එන්න. චර එතනින් උනේ. ඊට පස්සේ රිසිට් එක මේ පොලිසිය තාම. ඉතින් අපිට රත්තරන් බඩු සින්න වෙනේව බැංකුවෙන් ලියුම් එන එකෙන් එකට මේක සින්න වුණා බෙන්දස් දැම බෙන්දස් දෙමයි කියලා. එච්චර අපිට වෙන්නේ. බිරින්ද ජීවතුන් අතර ඉන්න කාලේ දూరు දෙන්නගේ අනාගතයට මොන හරි සූදානම් කරලා තිබුණාද? ඔව් තුන් දෙනාම එක රට යන්න තමයි හිටියේ. ජෝර්දානිය යන්න හිටියේ. ජෝර්දානිය යන්න ඉඳලා අපේ වයිෆ් ඒජන්සියට මාර්ගමණ්ඩ කියලා එයා දුන්නා. ඊට පස්සේ ඒ ඒජන්සියෙන් කියලා තිබුණා මේ ළමයින්ට ක්ලාක් වැඩ තියෙනවා මේ බත්තරමුල ඒජන්සියට යන්නේ කියලා. එතනින් දාලා තිබුණා ජුකි වලට මෙච්චරක් පඩි කියලා 19500 ජුකි ගාමන්ට් එක වැඩත් පඩි කියලා දාලා තිබුණා. හැබැයි ක්ලාක්ලා පඩි දාලා තිබුණා. පස්සේ මේ ඒජන්සියෙන් කිව්වා මේ
මේගල 30000 ගෙවලක් තියෙනවා වීසාවලට. වීසාවයි කිව්වම 30000 ගෙවලක් තියෙනවා. පස්සේ මම ගිහිල්ලා ඇව්වා ඔයගොල්ලෝ මොනාටද යන්නේ? ජුකිවල තමයි යවන්නේ කිව්වා. මං කිව්වා ජුකි ළමයි ජුකිවලට යවන්න මං කැමති නැහැ. ක්ලර්ක් ජොබ් එකක් තියෙනවා නේද? ඔයගොල්ලන් ක්ලර්ක් වලට විතරක් ගන්න ඕන කියලා තියෙන ක්ලර්ක් කියලා නේද? දැන් ජුකි කියන්නේ නෑ නෑ මේ ජොබ් එක දෙන්නේ මෙන් වීසා දෙන්නේ ජුකි එකට. ඒ ගිහිල්ලා තමයි ක්ලර්ක් ජොබ් එකක් හොයාගන්න ඕනේ කිව්වා. අපි ආවා. තසේගල පාස්පෝර්ට් එක දෙන්න බෑයි කිව්වා. පාස්පෝර්ට් එක දෙනවා නම් බ්ලැක් ෆීස් ලැබුණාද කියලා තමයි දෙන්නේලු. ආයිත් ඒ පාස්පෝර්ට් එක අපි තා පාස්පෝර්ට් කන්තෝයිලා අපි තා පාස්පෝර්ට් එක අලුතෙන් ගත්තත් හරි අර සීල්ලේ ගාලවල දෙන්නේ පාස්පෝර්ට් එක මේ ෆ්ලයිට් වල නගින්න බැරිලු. කොයි රටකටත් යන්න බැරිලු. මොකදර වන්දියක් ලබා දෙන කතාව. අපි බොඩිය ගන්න බෑ කියලා අපි ගියා යන්න. ඊට පස්සේ මට මේකේ සභාපති මාත්‍යෙක් මට ඇවිල්ලා කිව්වා ඔයගොල්ලන් දඟලන්න යන්න එපා නඩු ගිඩ දාන්න අරේ මේගොල්ලන් ප්‍රශ්න කරා ගන්න කියලා. ඔයගොල්ලන්ට හම්බ වෙන දේ හම්බ වෙන්නේ නැතුව යනවා. අපි මේගොල්ලන්ට වන්දියක් අරන් දෙනවා. අපි ඕල් බොයිස් එක්කෙනෙක්ගේ රුපියල් 1000 ගණන් අරන් දෙනවා. අපේ ආරදාක් වෙන ඕල් බොයිස්ලා එක්කෙනෙක් රුපියල් 1000 ගණන් කවරද අපි ඔයගොල්ලන් මේ සල්ලි අරන් දෙන අනිත් එක සිකුරිටි කොම්. ඔව්. වන්දිය ලැබුණද? තාම නෑ. ඒ කතාවක් මොකුත් මන. අවසාන වශයෙන් ශිවලිංගම්ට මොනවද කියන්න තියෙන්නේ? කියන්න තියෙන මට ඉතින් අපේ ගෑණියේ මරපු එක පොඩ්ඩක් ඉක්මනට ඔයලා බලලා දෙන්න. ඒකට මොනවද නඩුවක් ගන්නද කියලා තමයි තීරණයක් ගන්න ඕනේ. එච්චරයින් වෙන්න ඕනේ. ඒක අපරා ගෑණියේ මරලා දාන්න ඕනේ නැහනේ. ඒ නම් ජනපත්තුමාට ලියුමක් දාලා මට මේ උදව්වක් කරන්න මේ වශයෙන් මේක පොඩ්ඩක් ඉක්මන කරලා ඔයලා බලන්න කියලා කියන්න කියලා මම ලියන්න කියලා ඉතාලගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරීන් කවුරු මුණත් කැමති වෙන එකක් නැහැ තමන් අකාර්යක්ෂම නිලධාරියෙක් කියලා රටේ ඉහළම තැනට වාර්තා වෙනවට. ඉතින් එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න අදාළ වගකීම් යුතු පුද්ගලයන් වග බලාගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා අද තමන්ගේ අවාසනාවට ඇත කතාව බෙදා හදාගන්න ශ්‍රී FM කනමැදිරි රාත්‍රියට ආවට ශිවලිංගම් මහත්මයාට ස්තුති. ස්තුති මිස්. ශ්‍රී FM කනමැදිරි රාත්‍රිය වත්සලා එක්ක.